සංසිත එක්ව දැන් සංවර්ධනේ වෙමින් ඉන්නවා කියලා. නමුත් අපිට අපි නිදහස ලබන්න අපිට තිබිච්ච ආර්ථික තත්ත්වයට වඩා බොහොම අඩු දුප්පත් රටවල් හැටියට දරපු විවාද අපිට වඩා බොහෝ වේගින් සංවර්ධනය වෙනවා කියන බොහොම වේගින් දියුණු වෙනවා. ඉතින් එතකොට ඇයි අපි තාමත් මේ තත්ත්වයේ ඉන්නේ? මේ තත්ත්වය වෙනස් වෙන්න නම් මොකක්ද වෙන්නේ? මේ පිළිබඳ හොයලා තමයි මේ පාලන ක්‍රමී වෙනසක් ඉන්න ඕන කියන අදහස ලෝක බැංකුව විසින් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක සංකල්පයක් හැටියට හඳුන්වා අපි යහපාලන සංකල්පය කියලා. මම දන්නේ භෞතික කාලේ රජයේ යහපාලන ආණ්ඩුව කියලා එක සම්බන්ධ කරගත්තද? නමුත් ඒකෙන් අරමුණු කරේ මනස මිනිසුන්ගේ පොදු අවශ්‍යතා සම්පූර්ණ කිරීමේදී මිනිසුන්ගේ සහභාගීත්වයට කිරීම, රාජ්‍ය නිලධාරීන් යම් වැඩක් කරනවා නම් ඒක ඉතාමත්ම විනිවිදභාවයෙන් පිළිඳ ඉෂ්ට කිරීම, ඒ වගේම කරන වැඩකටයුතුවේදී මහජනතාවට සමානත්වතාවය, සාධාරණ කටයුතු කරන සමානත්වතාවය රැකෙන විදිහට කටයුතු කරන්න, ඒ වගේම අපේ විසතුත්තුනි කිවි විදිහට පොරොත්තු දැන් ගින්පත් වගවීම අපි කරන හැම දෙයක් ගැනම මහජනතා මේ විදිහට අවත් මේ යහපාලන සංකල්පය කියන කී සංකල්ප ගණනාවක් කියලා මම මේ කීපයක් විතරයි කිව්වේ. ඒ සංකල්ප මේ වෙනකොට රටේ ජනතාව අතර ප්‍රචලිත වෙලා තියෙනවා. මිනිස්සු දන්නවා රාජ්‍ය පාලනයේ කටයුතු වලදී මිනිසුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමේදී නේද මිනිස්සු සම්බන්ධ කරගන්න ඕන කියන මිනිස්සු දන්නවා. උගල දන්නවා පෞද්ගලික කාර්ය අපේ රටේ ජනිතිරිය කියලා තිබුණා. ඊළඟට ග්‍රාමීය සංවර්ධන ඒකාබද්ධ වැඩසටහන තිබුණා. පාලන කාලේ නම් වෙනස් වෙලා තියෙනවා. පෞද්ගලික කාර්යයේ තිබුණේ යනි ග්‍රාම සභාව කියලා තිබුණා. ජන සභාව කියලා තිබුණා. අලුතින් මෙන්න තියෙනවා සපිරි සපිරි ගමන් කියන වචනේ ඇවිල්ලා තියෙනවා. මේකෙන් කියවෙන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමේදී තියෙන තියදු ගන්නේ ජනනායකත්වයේ නී ගමේ මිනිසු තමයි ජීවිතේ මොකද කියන දේ මොකද අවශ්‍ය වෙන්නේ ගමේ මිනිසුන් ඒ කටයුතු කරද්දී තවදුරටත් රාජ්‍ය නිලධාරී ගමේ මොකද මේවා කියන්නේ මොකද මිනිසු මොනතරම් දැනුවත්ද කියන එක අපිට අහිත අපේ කතා ඊ අබ්දු කියලා මාත් එක කිව්වේ සර් මේ ගමේ සංවර්ධන වැඩ කරන්නේ ගමේ අදාළ ඉන්න සංවිධානය ටිකක් ගමේ ඉන්නවා ග්‍රාම සංවර්ධන කමිටු කියන එකක් කියනවා ගොවි සංවර්ධන කියන එකක් කියනවා සමුදි සමිතික කියලා කියනවා ඒව හදාගෙන තියෙන්නේ ගමට එන සංවර්ධන වලට එන කාර්ය ටික අරගෙන ඒක නිලධාරීත් එක්ක එකතු කරලා දෙකොළ කොමිසමින් බෙදා ගන්න පාර හදනවා කියලා බොහෝ වෙලාවට කරන්නේ උදිප්පන්නේ පාර හදන එක කො පාර හදන අවුද්ද දෙයක් කරන පාර කැදුවක් කියලා හොයා ගන්න ඒ වගේම අනිත් කරන වැඩවලදී ඒ සමිතිය නිලධාරී ටික ඒගොල්ලෝ සංවිධානයේ ඉන්නේ ඒගොල්ලෝ වෙන රස්සාවල් කරන්නේ නැහැ වෙන වෘත්තිය කරන්නේ ඒගොල්ලන්ගේ ජොබ් එක තමයි මේ සමිතිය හදාගන්නේ රාජ්‍ය දෙකක් කාර්යාලය එන්න පුළුවන් එහෙම නැත්නම් රාජ්‍ය සභාවෙන්න පුළුවන් එහෙම නැත්නම් රජයේ ආයතනත් එක්ක සමිතිය හැටියට මේ කිසියම් සංකල වැඩ කරන්න බාර ගන්න ඒ පොත නිලධාරී ටික කොමිසම් පොත සම්බදා කරන ඒ නිලධාරී ටික අපි දාන අන්තිමේදී රටේ සල්ලි මිනිසුන්ගේ යහපත වෙනුවෙන් යොදවනකොට ඒකෙන් වැඩි ප්‍රමාණයක් අපතයක් මේකෙන් ගේ මිනිස්සු දැන් දරුවක් වෙනවා මිනිස්සු මේක ගැන කතා කරනවා ඒ නිසා ඒ වගේම තමයි නිරදායි අධිකාරියට එක විදිහට සලකනවා ගමේ දුප්පතාට වෙනස් විදිහට සලකනවා ඒව මිනිස්සුන් පේනවා දැනෙනවා ඉන්න ඉලක්ක කියනවා ගමේ ඉන්න ආන්දෘත් එක්ක කතා කරනවා ගමේ ඉන්න දේශපාලන නායකත් එක්ක කතා කරනවා මෙන්න මේව අහවල නිරදායි විශේෂයෙන් ග්‍රාමතයන් තමයි රාජකාරිය කටයුතු කරන්න ගියාම පස්සේ ගමේ ජනතාවත් එක්ක මොනතරම් සම්බන්ධ වෙන්න ඕන සහසම්බන්ධ වෙන්න ඕන මිනිසුන්ගේ දුකට සැපට උදව් වෙන්න ඕන එහෙම උණු තමයි රාජධානි තමන්ගේ රාජකාරිය හොඳින් කරගන්න. එහෙම හොඳින් කරන නිදහස 95ක් නේ. නමුත් අර එහෙම නොකරන 105 නිසා සමස්ත රාජ්‍ය සේවම අපි ඉස්සත් මේ කිව්වේ විදිහට සමස්ත රාජධානි සේවම අපට කිත්තිපත්. ගම්වල තාමත් මොන තත්ති ඉකටි කහරි කුල ක්‍රමයේ කියනවා කියන. ಜಾති ભેද තියෙන. ආගම් ભેද තියෙන. ඉතින් රාජ්‍ය නිලධාරී නේද?
අපේ රටේ ගත්තහම දේශපාලන තම තමන්ගේ මතපතයන් දාලා කටයුතු කරන කෙනෙක් ඉන්නවා. එක එක දේශපාලන පක්ෂෙ වැඩ කරන ඉන්නවා. රාජ්‍ය නිලධාරී තමන්ගේ දේශපාලන පක්ෂෙ කියලා අනිත් පක්ෂයට ඒ දේශපාලන පක්ෂේ මගේ පක්ෂය නෙවෙයි මට හිතවත් එක්කෙනෙක් නෙවෙයි මගේ පක්ෂය කෙනෙක් නෙවෙයි කියලා තරකවලා කටයුතු කරන්නේ හරියයි. නමුත් එහෙම තත්ත්වයක් තාමත් තියෙනවා කියලා අපිට පැමිණෙනවා. එනිසා බොහොම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ රටේ දැන් ජනතාව බොහොම දැනුවත් අවබෝධයෙන් යුක්ත පිරිස තමයි වැඩිපුර මේ ඉස්සර වගේ නිලධාරීන් කියන සියල්ලම හරි එහෙයි කියලා පිළිගන්න උදාන්න නැහැ. ඒ වගේම තමයි රජයේ අරමුණ තියෙන දැන් මහජනතාවගේ අවශ්‍යතාවයන් ළඟට ගිහිලා ඉෂ්ට කර දෙන රාජ්‍ය නිලධාරී සේවයක් මිසක් මහජනතාව ගන්න පීඩන දක් කරලා තලාපිරලා අපහසුතාවපත් කරලා සේවා විශ්ත කරන දෙන රාජ්‍ය නිලධාරී සේවයක් මේ රජය බලාපොරොත්තු වෙනවා. එනිසා අපි හැමදෙරටම වගකීමක් තියෙනවා. එකක් තමයි අපි හැම කටයුත්තකදීම මහජනතාව සහභාගී කරගන්න වෙනවා. අපි සේවාවන් සරසා දීමේදී මහජනතාවට සමානාත්මකව සරසා දෙනවා. කල්ලි තියෙන එකට එක විදියයි, දුප්පතට තව විදියයි. උසස් පොලේ කෙනෙක් එක විදියයි, පාරක පොලේ කෙනෙක් එක විදියයි, යුවම් කාර්යයට එක විදියයි, ඉලම් කාර්යයට එකයි, ජීවී කාර්යයට එක විදියයි. එහෙම කරන්න බෑ. අපි රාජ්‍ය නිලධාරී. ඒවා අපි මතකේ හැමතිස්සෙම තියෙන්න ඕන අපි රාජ්‍ය නිලධාරී. වර්තමානයේ පරණ නිවිච්ච රාජ්‍ය නිලධාරී නිලධාරීවාදී නෙවෙයි දැන් තියෙන්නේ. මහජනතාව තමයි ප්‍රමුඛ වෙන්නේ. මහජනතාව තමයි මුල් වෙන්නේ. මහජනතාවගේ සේවාව නිසා උසස් සම්දිවි ඉෂ්ට කරන්නයි රාජ්‍ය සේවය ආරම්භ කරන තියෙන්නේ පවත්තර කියන්නේ මේ අලුතෙන් තව තවත් නිලධාරීන් රාජ්‍ය සේවය එක් කරගන්නේ ආණ්ඩුවට කරන්න නෙමෙයි ආණ්ඩුවපත් කරගන්න මහජනතාවට සේවය කරන්න. ඒ නිසා ඉසාරුත් මේ කිව්වා වගේ රුපියල් 3000කට අල්ලස අරගෙන ජොබ් එක නැති කරගන්න තත්ත්වයක් පත් වෙන්න ඉපා. ඒ වගේම තමයි අද තාක්ෂණික තාම දිනුනේ අපි දුරකථනයෙන් කතා කරනකොට එහා පැත්තේ මිනිහෙක් ටේක් කරගන්න. එම් ටේක් කරගත්ත විවරණ නැද්ද අපිට දෙන්න? මොකද අපි යන මිනිස්සුන්ට තාම විශ්වාසයක් තියෙනවා. ඒ නිසා තමයි අපි දැන් දරගෙන ඉන්නේ. අරගෙන ඇවිල්ලා අපි දෙන්නවා. උන්තරත් එකේ යෝ මහතේ ගාන කතා කරපුවම මෙවනි මට අහන්න හිතුවා මේ ඔගොල්ලෝ සමානට අහගන්න ගාන කිත්තර හපුවම මේ ලක්ෂ 10 උන්තරත් එකේ ගාන 40,000. ඉතින් කොන්ත්‍රාත් කරපු එක කෙනා කියනවා නේ සර් මට ඉච්චර ලාභයක් නැහැ නේ මම කොහොමද ඉච්චර ගන්න කිව්වා. නෑ 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 ඔයාලට ඔයා කිව්වොත් ඒක ඉක වැඩි ලාභයක් තියෙනවා නේද? එහෙම මේ එයා දන්නේ නැහැ දුරකථනයෙන් කතා කරන ඒවා අනිත් පැත්තේ ටේප් කරගන්නවා කියන්නේ. ඒ ටේප් කරගත්තිය අපි ළඟට අරගෙන එනවා. ඉතින් නාම ගම් නැතුව කතා කරන්න. ඒ නිසා ඉස්සර වගේ මේ අල්ලස් අරගෙන අල්ලස් ගන්න මැදිහත් වෙලා ඔබ ලේසියෙන් බේරෙන්න පුළුවන් වෙයි කියලා දැන් එහෙම වෙන්න බෑ. මොකද ඉතින් මේ කිව්ව ගානේ විදිමරෙන්දී ඒ උපයන් තුන්දහයි අල්ලස් කරද්දී නිලධාරී ටෙලිෆෝන් එකකින් කතා කරනවා. මං ආවල් රටේම ආවල් ගන්න ඕන එහෙම කරන්න ඕන ආයෙම කරන්න කියලා උපදෙස් දෙන්න. ඒවා පාසල කන්දුමාට අහන්න සරසන මෙන්න මේ නිලධාරී කියන කතාව. මොකද මම කොහොමද බොරු කියන්නේ මේ නිලධාරී හොඳයි කියලා කියන්නේ කොහොමද? මේවා මේ ඔයගොල්ලන්ට අපි නැවත නැවත කියන්නේ ඔයගොල්ලෝ අතර ඉන්නවා මේ වංක නිලධාරී එක්කෙනෙක් දෙන්න. මොකද මම එහෙම කියන්නේ හේතුව තමයි මේ ඇල්ලෙම ඈ හොඳ නිලධාරියන් විරුද්ධව ගමේ මිනිස්සු දෙන්න මෙස්සන් අස්සන් කළේ වුණා මේ අර වංචක නිලධාරිය. මම නම් කියන්නේ මම බස් වෙලාවට කියන්න මොකද අකාවුද එව්වේ කොහොමද එව්වේ කියලා ඈ එකනේ අවංක වැඩ කරන නිලධාරියා එයාට විරුද්ධව ගමේ මිනිස්සු අස්සම් කරන ඉදිරි පෙස්සම් කියනවා. දිස්ත්‍රික්ක එකකට මට වුණා රාජ්‍ය එකකට මට. ඉතින් මේ පෙස්සම් හතර පහ කිව්වට ඒකේ තියෙන එකම කාරණා ටික. ඒ අර හොඳ වැඩ කරන නිලධාරියා කෙනේ දේශ සාගතව මේ නිලධාරියා කෙනේ අවඥාවෙන් බලමින් Tamanta ඒ Tamanගේ ආදාය මාර්ග අයින් කිරීම පිළිබඳ වේදනාවෙන් තමයි මේ පෙස්සම් ඉවරයි. එවත්දී දින අය හොඳට මතක තියාගන්න මේ කියවන මිනිසු මේ
මන්දබුද්ධිකවත් එහෙම නැත්නම් මේ යමක් කියවලා තේරුම් ගන්න බැරි අයවත් හොඳනරක තේරුම් ගන්න බැරි අයවත් නෙවෙයි යමක් තේරුම් ගන්න පුළුවන් ඒ කියන කාරණාවල පිටු දෙක තුනක කියන නිවුමේ තියෙන කාරණා කොහොම අවධානයෙන් කියවන්නේ කොහොම දැලකීමෙන් කියවන්නේ වගේම කියවන විතරක් නෙවෙයි ඒ පිළිබඳව මහ ජනතාවත්ින් කරුණු හොයලා බලනවා ඒ වගේම ඒ අදාළ ආසන්න නිදාණින් හොයලා බලනවා ඒ නිසා වැරදි දේවල් කරන්න උත්සාහ කරන්න එපා ඒ වැරදි දේවල් කරලීමට අපි අනුබල දෙන්නේ නැහැ ඒ අර වැරදි දේවල් කළ වැරදි අමාරුවක් තියෙන කාත් කවුවත් නැහැ පවුලේ අයවත් නැති නිලධාරීන් කවුවත් තියෙන්නේ නැහැ වැරදි කළා නේද අල්ලස් අරගෙන රිමාන්ඩ් කරපුවාම කවුවත් බලන්නේ නැහැ අඩුම දන්නේ සමහරවිට මහත්යාවක් තියෙන්නේ නැහැ මොන කෙනෙක් ගත්තොත් එහෙම මහත්ය ගත්තොත් මොනවත් තියෙන්නේ නැහැ ඇයි ඒ මිනිස්සුන්ට සමාජයේ මූණ දෙන්න විදියක් නැහැ ඉන් වැරදි දේවල් පුරුදු වෙන්න එපා ඒ වැරදි දේවල් ක්‍රියාත්මක කරන්න එපා මහ ජනතාවේ රජයට බදු ගෙවලා ඒ බදු හරහා අපිට වැටුප් ගෙවලා තියෙන මහ ජනතාවට ගෙවලා තියෙන අපි කරන සේවාවල ආය නැවත වතාවක් මහ ජනතාවට යම් යම් සේවා ඉෂ්ට කරන ඒවට අයිතිරිම් කරන්න බෑ නීත්‍යානුකූල අයිතිරිම් කරනවා නම් ඒවා මහ ජනතාව දන්නවා මෙන්න මේක මෙච්චරක් අය කරනවා ඒකට රිසිට් එකක් දෙනවා ඒ රිසිට් එකක් දෙන්නේ නැතුව මෙච්චරක් මෙවට අය කරනවා කියලා අයිතිරිම් කරන්න බෑ නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ ඔබ වැඩි දිනෙක ඉන්නේ අවංකව මහ ජනතාව වෙනින් ගැටු කරන්න හැපෙවිච්ච මහ ජනතාවගේ ආදරි ගෞරවය දිනාගත්ත වැඩි පිළිසක් නම් ඔබ අතර ඉන්න ඔබේම සහෝදර නිලධාරි වෙන්න පුළුවන් ඒ වැරදි ආකල්ප වැරදි ක්‍රියාවන් නේද වැරදි අදහස් දිනා ඉන්නවනම් ඒ අය දැනුවත් කරන ඒ අය හොඳමකට ගන්න මෙහෙම නැතුමුත් එහෙම ඔබේ සියමේ ඔබේ තනතුර ඔබේ ගෞරවය හානි වෙනවා ඒ නිසා අතිරික්ත සත්‍යයකින් මම විතරම උත්සාහ කරන දිසා විතරම උත්සාහ කරන්නේ රාජ්‍ය නිලධාරි කටින් ගරම්ක අඩුපාඩු අපිනවනම් ඒක දැක්ක වහාම ඒක කියලා දීලා ඒක නිවැරදි කරන්න තමයි පළවෙනි උත්සාහ කරන්නේ දෙවෙනිය තමයි නීතිමය කටයුතු කරන්නේ ඒ නිසා ඔබ හැම දෙනාම ඉල්ලා හිටපු පාත්‍ර නිලධාරීනි යම් කිසි කෙනෙකුට පාඩව කරද්දක් වුණා නම් නිලධාරි කැඩියට ඒක එයාට පෙන්වන දිද විරුද්ධ කරන්න මහ ජනතාවට හොඳ සේවයක් කරන මහ ජනතාවට ජනප්‍රිය නිලධාරීන් වෙන මහ ජනතාවට ගෞරවයක් පිළිගැනීමක් නේද අගය කිරීමක් ඇති නිලධාරීන් වාට පත් වෙන කිසිම කරමි මගේ අදහස් දෙකම අවසන් කරන්න සිද්ධ